මචං මිස්ටර් ප්‍රතාපසිංහ එයාගේ අලුත්ම ප්‍රොජෙක්ට් එකට ලොජිස්ටික් සම්බන්ධ පතරංග වැඩක් පටන් ගන්න තියෙනවා. ඒකට අපේ තාත්තා එයාගේ බැටෑලියන් එකත් එක්ක දරු පවුලත් අමතක කළා දාලා කොළඹ වලින් වැඩිට ඉඩමක් හොයන. මචං ඔයා දැන හෝ නොදැන ඔය අත ගහලා තියෙන්නේ ඔයාගේ ජීවිතේ අති සාර්ථකම බිස්නස් එක. දැන් මචං උඹට කරන්න තියෙන්නේ කෙල්ල සන්තක සප්පසකල මනාවම දාලා උඹේ පස්සෙන් එන සිස්ටම් එකට ලව් එක බිල්ඩ් අප් කරන්න. මං ඔබට මෙච්චර කියන්නේ අද ප්‍රතාපසිංහ ඉන්න තැනට කවදාහරි උඹ ආවොත් මටත් වැදගත් විදියට අපේ තාත්තා ඉන්න තැනකට එන්න පුළුවන් නිසා. සසංක විභාගයට තව මාසෙයි තියෙන්නේ. ඉතින් මචං විභාගේ වගේම විවාහෙත් කෙරෙන්නේ පැයි. උඹ ඉතින් විභාගෙට බලදාලා පාදම් කරන බව මට පේන නිසා තමයි මම මේ විවාහයට උනන්දු කරන්නේ. ඔයාට මේ මනෝ විකාර ලොකු දේවල් වුණාට මට තඹ සතියේකට වටින්නේ නැහැ සසංක. මට ඕනේ කොහොම හරි විභාගෙ කොට දාගන්න විතරයි. ප්ලීස් ඒකට බාධා වෙන විදිහට හැසිරෙන්න එපා. මේ අස්සයන්ට ඔතන පෙන්නන්න පුළුවන් වුණාද? මොකද පොවන්න බෑ කියලා කතාවක් තියෙනවා. එයා කොටලුවෙක් හින්දද කොහෙද ඒ කතාව ඇත්තට ගලන් ගත්තේ නැහැ. කෝවනේ ඔයා දැන් කිව්වනේ ගේට් එක ළඟ කියලා. හෝ අර ගත්තා කිව්ව ඩ්‍රයිවර්ට මොකද? එතකොට අංකල් ප්‍රතාපසිංහ මට පඩි ගෙවන්නේ නිදියනවට. සමහර විට මට තනි රකින්නට ඕව ටයිම් ගෙවයි. ඔයාට කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් මෙයා පිටිපස්ස සීට් එකේ නැහැ කියලා හිතාගෙන වෙනද පුරුදු විදිහටම කියෝ කියෝ යන එක විතරයි. ඔයාට කොහොම වුණත් මට නම් මෙහෙම පිටමනුස්සයෙක් කායක දාගෙන යන එක මහ බෝරින්. එක්කෝ ඒ මනුස්සයට ඩ්‍රයිව් කරන්න දීලා අපි දෙන පිටිපස්සට යමු. කෝසල ප්‍රතාපසිංහගේ දුව ඉස්සරහට මිසක් පස්සට යන්නේ. අනිත් එක
මම පිටිපස්සේ හැරිලා බැලුවත් බලන්නේ ගිල්බර්ට්ව අම්මගේ කාර් එකට අනුයුක්ත කරාට පස්සේ. එහෙම කරන්න පුළුවන් නම් ඉතින් ඕහපනේ. මේ තේ ටික දීලා හිටින් ජාපු. ඔයින් තියන්න. උඹ නම් ගියාත් නේ මගේ ණයකාරියා. කැමති විදිහකට හිතාගෙන කුණු ටික හෙට මෙහෙට කරන්න නැතුව කාමරෙන් එළියට යන්න උඹ. උඹ මං වෙනුවෙන් මේ කරන සුමක් කරේම ඇති. උඹට හොඳ මහත්ෙක් ලැබෙන්න. යා හදන්නෙම මදේ කාට හරි දීලා පොත්ත මට දෙන්න. ලොකෝද මාත් එක්ක?